මොකදනේ මං කරන්නේ? මොනව කරන්නද බං? ඔබට ඕවා හිතාන්න තිබුණේ කසාද බඳින්න කලින්. මොන මිනිස්සයද සයිස් එක ගැන හිතන්නේ නැතුව එකපාරටම ওই වගේ තීරණයක් ගන්නෙ? ඔබටත් පුදුම හදිස්සියක් තිබුණේ. අවශ්‍යතාවයේ තියෙන වෙලාවට හදිස්සි නොවි බෑනේ. අවශ්‍යතාවය නම් ඉතින් ඔබට මදිනු කියන්න තිබුණනේ. සිහි බුද්ධිය තමයි අඩු උනේ. පෙනුම ගැන විතරක් හිතලා බෑ. දිග පළල ගැනත් හිතන්න ඕනේ කියලා මම උඹට කීසරයන්නම් කියලා තිනවද? මම ඉතර දුරුද කීතුවේ නෑ යානේ. දැන් ඉතින් දුරයි දිගයි දෙකම මදි වෙලානේ තියෙන්නේ. දැන්වත් උඹට තේරෙනවද? මේ සැරේ නම් ඔබ හොඳට හිතලා තීරණයක් ගන්න ඕනේ. මං තීරණ කරන් තියෙනවා. මොකක්ද? කොච්චර වේදන් කරත් වැඩක් නැත්නම් ඉතින් ආයෙ හිතලා වැඩක් නැහැනේ. හරියටම හරි. නේ? ටේප් එකක් තියෙනවද? අඩි දෙකක් කොටයි. ඔළුව හරියට තිබ්බොත් කකුල් දෙක එළියේ, කකුල් දෙක හරියට තිබ්බොත් ඔළුව එළියේ. අයියෝ මේ පාරාවට පස්සේ නම් හොනේ බිම දිදා ගන්න බෑ හොඳේ. දක්ෂින අධිවේගී මාර්ගය වගේ දිගංචියක් හොයාගත්තා නම් ඒකට හරිය නැඳක් හොයාගන්නත් එපේ. මේ නිහත අනිද්ද එනවා. කොහොමද අපි හොඳ නැඳක් හොයාගන්නේ? හොයාගන්න වෙනවා ඉතින්. කොහොමද මේක ඉන්නේ? හෙලෝ. හයි අනිද්ද, මම පික් කරන්න එනවා නේද? මේ මස්සිනා, ඔයා මෙහෙන් ගියාට පස්සේ ඔයාගේ උසේ මොකක් හරි වෙනසක් එහෙම වුණාද? එහෙම වෙනසක් නෑ උසවල්. බබා මේ මං එයාපෝට් එනවා. කොහොමත් මං මේ වීක් එකම ෆ්‍රී කරගත්තා. වැඩ නෑ. මේ හන්නකෝ, අපි අද දවස් දෙක තුනක ට්‍රිප් එකක්. ඔයා හොටන් ප්ලේස් යන ආසයි කියවනේ. අයියෝ බබා, මේ මම එන්නේ නිදාසේ දවස් දෙක තුනක් ගෙදරට වෙලා ඉන්න. ලංකාවට ඇවිල්ලත් මට ඇවිදින්න යන්න බෑ. හරි ඉතින් අපි හොඳ හොටෙල් එකක් බුක් කරලා එහෙ ගිහිල්ලා හොඳට රිලැක්ස් වෙමු. දවස් දෙක තුනක් ඉඳලා ගෙදරෙමු. මේ දවස් දෙක තුනකින් හොඳ හදක් හොයාගන්න බෑ. හැමතැනම තියෙන්නේ පාළපඩු. බබා, එක්කෝ අපි සතියකටම හොටෙල් එකක් බුක් කරලා අපි එහෙ නවතිමුද? ඔයා බය වෙන්න බෑ, හොඳට රිලැක්ස් වෙන්න පුළුවන්. මේ චුරකින්නකෝ, මම හොරේ ගන්න චුටි වැඩක් තියෙනවා. බයි. මේ වානි හිතත් එක්ක කොහොම ට්‍රිප් ගියාම මම දැඳවල හොයන්න යන්නේ? අයියෝ, දවස් දෙක තුනකින් කොහෙන්ද අනේ අඳක් හොයාගන්නේ? අන්සුමාලිගේ හොරේ යහුණා. ඔය කොහෙද යන්නේ? හංසමාලිට සකන් වෙන්න බෑනේ. මාදවත් ඇදගෙනම මං ආවේ බත්තර මුල්ල පැලවත්තේ සිලෝන් ෆර්නිචර් එකට. දනා, මං හිතන්නේ අපිට හරිමතර හම්බ වුණා. මේ තියෙන්නේ එක එක සෑම්පල් ඉමුණු. ෂා, ඔක්කොම සංස්ථාලියෙන් හදලා තියෙන්නේ. Thank you.
ටිකක් ගානට දැන් ඉතින් ට්‍රිප් යන මුවාවෙන් ගෙදරින් යන්න ඕනේ නැහැ.